අපි ගමේ බැලුවත් නගර බැලුවත් දෙමලායගෙන් ඇහුවත් මුස්ලිම් ජනතාවගෙන් ඇහුවත් සිංහල ජනතාවගෙන් ඇහුවත් නේද වැඩිහිටියගෙන් ඇහුවත් තරුණ අයගෙන් ඇහුවත් ව්‍යාපාරිකෙන් ඇහුවත් ගොවියෙක්ගෙන් ඇහුවත් අපේ හාමුදුරන් වහන්සේ ළඟ විමසුවත් හැම තැනම කියවෙන්නේ මොකද්ද මොකද්ද කියවෙන්නේ වෙනසක් ඕන දැන් එනම් මේ වෙනසක් ඕන කියන එකට මේ වෙනස ඇති කරන්න පුළුවන් කාටද වෙනස මොන වගේද කියලා අපි ටිකක් කතා කරමු දැන් වෙනසක් වුණා දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ වෙනස කියන්නේ මොකද්ද මේ දීර්ඝ කාලයක් අපේ රට ගමන් කරපු දිශාව හොරකම වංචාව නාස්තිය ත්‍රාඩ දේශපාලනය ගොවිය අමාරු වෙට්ටීම අධ්‍යාපනය කඩාවැට්ටීම ඉස්පිරිතාල බෙහෙත් නැති කිරීම පාරවල් ගොඩ පාරවල් හදපු නැති එක මේ වාගේ ඒ වගේ වෙනසක් තමයි ඕන කියලා හිතන්නේ හැබැයි වෙනස කොහමද හදන්නේ කියන්න කලින් වෙනස හදන ටීම් එක කවුද කියලා බලන්න ඕන. ඒකනේ වැදගත්. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට වෙනස හදන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ලෙස ඉන්නේ කවුද? රවි කරුණානායක. හදයිද වෙනස? දැන් තමුන්වහන්සේලාට රවි කරුණානායක මුදල් ලැබෙතිකම් බාරගත්තනේ. රවි කරුණානායක මුදල් ලැබෙතිකම බාර ගන්නකොට මොළුවට ආවේ මොකද්ද? මොකද ආවේ? ඒකටත් දෙයි වැඩි. ආවේ නැද්ද? නේද? ඒ කියන්නේ ඒගොල්ල කවුද? ඒගොල්ල විශාල ලෙස වංචා දූෂණ වලට චෝදනා ලැබපු අය. තමන්ගේ බලය යොදාගෙන රේගුවේ තියෙන ගුදම් තමන්ගේම කම්පැනි වලට ලියාගත්තු අය. මතක තියාගන්න. වරායේ හිර වෙලා තිබුණු ප්‍රාඩෝ රත විශාල ප්‍රමාණයක් රේගුවෙන් ගිහපු පරීක්ෂණ නතර කරලා ප්‍රාඩෝ රත 500 ගණනක් නියමිත පරිදි බදු ගෙවන්නේ නැතුව වරාය හිර කරගත්තා. රවි කරුණානායක මොකද කරේ? ලක්ෂ 17 ගානේ අරගෙන නේද ඒව ටික නිදහස් කරලා දැම්ම. දැන් ඔන්න රනිල් වික්‍රමසිංහත් එක්ක වෙනසක් ඇති කරන්න ඉන්නවා කවුද? රවි කරුණානායක. ඇති කරයිද වෙනස? මොකද කියන්නේ? එම වෙනසක් ඇති කරන්න බෑ. ඊළඟ තහම පොහොට්ටුව තීරණය කරේ නෑ රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න. තාම පොහොට්ටුව නිල වශයෙන් තීරණය කරලා නෑනේ. නේද? ඒගොල්ලෝ තාම කියනවා අපි වෙනම කෙනෙක් දානවා. මං දැක්ක කියනවා රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ සමාජිකත්වය ගත්තොත් අපි සලකා බලන්නම්. අපි කොන්දේසි 10ක් දානවා. ඒ 10ට එකගුණොත් අපි රනිල් ගැන සලකා බලන්නම් කියලා පොහොට්ටුව කියනවා. ඒ කියන්නේ පොහොට්ටුව නිල වශයෙන් රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න තීන්දුව කරලා නැහැ තවම. නිලවසේ. හැබැයි එහෙම තීරණය කරේ නැතුණාට පොහොට්ටුවේ යම් පිරිසක් දැනට සහාය දෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. කවුද? ගම්පහ ප්‍රසන්න රණතුංග. එයාගෙන යා රනිල්ට සහාය දෙනවා. වෙනසක් වෙනුවෙන්. පුළුවන්. ප්‍රසන්න රණතුංග කියලා කියන්නේ කප්පම් අරගෙන මහා අධිකරණයෙන් වැඩිකරු වෙලා අවුරුදු 4කට ඇඟ බැඳලා කෝටි 2කමාරක දඩයක් ගහලා ලක්ෂ 20ක වන්දියක් නියම කරපු තීන්දුවක් ලැබුණු කෙනෙක් ඇති කරයිද ඊළඟ තීරණයක් කියන කවුද පොට්ට වෙන්න ප්‍රසන්න රණවීර එයත් කියනවා එයාගේ සහයත් රණිල්ට කවුද ප්‍රසන්න රණවීර කවුද ප්‍රධානම එක මොකද්ද මිරිස්කුඩු මතකද? දෙවැනි එක මොකද්ද? මේ මාධ්‍යවල ගියපුව හොඳේ නොගියපුව ගොඩක් තියෙනවා. දෙවැනි එක මොකද්ද? එයාපෝට් එකෙන් එළියට එනකොට ඒ සේවකයන්ගේ කනට ගැහුවා. ගහලා මාධ්‍යයට විල කියනවා මට ටිකක් කේන්ති ගියා මම දෙකක් ගන්න. ඒ මරු. ඕන රනිල් එක්ක ඉන්න කණ්ඩායම. ඊළඟ පෝට්ටුවෙන් තව තීරණ කරන් තියන කවුද? මහින්දානන්ද අලුත්ගමගේ. රනිල්ට සහාය දෙන්න. මහින්දානන්ද අලුත්ගමගේ කියන කවුද? රනිල් වික්‍රමසිංහ හිරේ යනකන් නිින්දෙන්නේ නැහැ කියපු කෙනා. හරිද? ඒක රනිල් වික්‍රමසිංහ මහජනගේ මහා බැංකුව හොරකම් කරලා තියෙනවා. ඒකේ ෆයිල් එක තියෙනවා මහින්දානන්ද ගාව. මේව අරන් ගිහලා නඩු දාලා රනිල් වික්‍රමසිංහ හිරේ යනකන් මහින්දානන්දට නිින්ද යන්නේ නැහැ. දැන් ඒ මහින්දානන්ද රනිල්ගේ සපෝට් එකට.
හරිද? ඊළඟ තව තීන්දුව කරන් තියන කවුද? මහනුවර ලෝහාන් රත්වත්තේ. කවුද ලෝහාන් රත්වත්තේ කියලා කියන්නේ? අධිකරණ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ඉන්නකොට බීල මහගෙද මහරෑ බන්ධනාගාරකට පැනලා ඒකිටපු සිරකරුවන් එළියට අරගෙන දනගස්සලා පිස්තෝලේ ඔළුවට තිබ්බා. රනිල් එක්ක ඊළඟ ඉන්න කවුද? මීගමුවේ නිමල්ලංසා. දන්නවනේ බඩු. ඒ ඔක්කොට මහපං කවුද? රනිල් වික්‍රමසිංහ. මහා බැංකු හොරා කියලා අපි කියන එක පැත්තකින් කියන්නකෝ, තියන්නකෝ. මහින්ද රාජපක්ෂ කිව්වනේ මහා බැංකු හොරා රනිල් කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ කණ්ඩායම අපේ රටේ දේශපාලන වෙනසක් ඇති කරනවද? දැන් නිකන් ටීම් එකම උපාසක බලල්ලු වගේ. දැන් හරිම සාමකාමී, හරිම විනයගරුකයි නේද, හරිම කීකරුයි. ඇයි? ඡන්ද කාලේ බලය ගත්තු හැටියේ ඔන්න ඔය හැව ගලවලා නේද ඒගොල්ලන්ගේ පරණ ත්‍රාඩ දේශපාලනය, මහජනක දේපල හොරකම් කරන, මහජනක දේපල නාස්ති කරන, නීතිය කඩාවටන, ආර්ථිකය කඩාවටන, ජනතාව තුට්ටුවකට ගණන් ගන්න නැති පැරණි සතා එළියට එන්න පටන් ගන්නවා ඡන්දෙන් පස්සේ. එහෙනම් ජනතාවට අවශ්‍ය වෙන වෙනසක් නම් ඒ වෙනස රනිල් වික්‍රමසිංහගේ පාලනයට කිසිසේත්ම ඇති කරන්න පුළුවන් වෙනසක් නෙවෙයි. මොකද කියන්නේ? කාට හරි හිතනවද සැකයක් නෑ උනාට සහෝදර දැන් නම් හැදිලා වගේ හිතනවද? මතක තියන්න ගලේ ගහලවත් හදන්න බැරි කට්ටියෝ දන්නවද නේද? ඊළඟ වෙනස වෙනුවෙන් ඉන්න කවුද? සජිත් ප්‍රේමදාස. අනේ මම වැඩි එයාගෙන කියන්නේ. එයාගෙන කියන්නේ කවුද? එයාගේ පක්ෂේ සභාපති පොන්සක මහත්තයා කිව්වනේ දීපිරිද? ඇහුවද? දැන් එයා පොන්සක මහත්තයා වේදිකාවේ තියාගෙන කිව්වේ මොකද්ද? මේ පොන්සක මහත්තයාට තමයි සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවේ හොරුවල්ලන වැඩේ දෙන්න කිව්වා. ඒ කියන්නේ හොරුවල්ලන අමාත්‍යංශ බාර දෙනවා සජිත් ප්‍රේමදාසට කිව්වා. නේ සමාන. සජිත් ප්‍රේමදාස කිව්වා හොරුවල්ලන අමාත්‍යංශ බාර දෙනවා පොන්සේකට කිව්වා. එතකොට බලාගෙන හිටපු ජනතාව ආ පොන්සේකා ඉතින් යුද්ධෙ ඉවර කරන්න මැදිහත් වෙච්ච නායකයාට වැඩේ දෙයි කියලා හිතුවා. පොන්සේක මහත්තයා මොකද උනේ? ආණ්ඩු බලය ගන්න කලින් හොරෙක් කැල්ලුවා. සජිත් මේ සල්ලි කොහෙන්ද? මේවා කැසිනෝකාරයන්ගේ සල්ලි. මේවට වන්දි ගෙවන්න වෙනවා නේද? ඊට පස්සේ පොන්සේක මහත්තයා යාගෙන කියන්න පටන් ගත්තා. ඒ නිසා මම හිතන්නේ යාගෙන වැඩිය කතා කරලා වැඩකුත් නැහැ. අනිත් එක එයාගෙන එයාම කතා කරන ටිකක් ඇති අපිට. මදිද? අර පාසල් වලට ගිහිල්ලා නේද පහේ පන්තියේ ළමයි එකතු කරගෙන. ඒ නිසා මම හිතන්නේ අපි යාගෙන කතා කරන්න ඕනේ එයා කතා කරන ටිකක් ඇහුවොත් අපිට ඇති. ඔහොම නැද්ද? නේද? හැම දිනම දන්නවා හරයක් නැති බරක් නැති ඔහෙ කියවන නේද අඩුම තරම එක සැරයක් නම් වැරදීම, දෙසරයක් නම් අමතක වීම, තුන්සරයක් නම් නේද තුන්සරේ හතරසරේ දිගටම සිද්ධ වෙනවනම් හැටි. මේ වැරදීම් නෙවෙයි හොඳේ, මේ අමතක වීම නෙවෙයි, මේ මොකද්ද? හැටි තරම. ඒ වගේ තරමක් තියෙන කෙනෙකුට මේ වෙනස ඇති කරන්න බෑ. එනිසා මේ රටේ මේ 70 වසරක විනාශකාරී දේශපාලනය වෙනස් කරන්න අවශ්‍ය නම් ඒ වෙනස් කළ හැකි වන්නේ ජාතික ජනබලවේගයේ පාලනයකට විතරයි. මතක තබා ගන්න. අන්නේ පාලනය තමයි වෙනසේ පාලනය තමයි ජාතික ජනබලවේගයේ පාලනය. එනිසා වෙනසක් ගැන කතා කරන, වෙනසක් ගැන හිතන, වෙනසක් ඕන කියන කල්පනා කරන හැම කෙනාම මේ තරේ මේ සැරේ වෙනස වෙනුවෙන් තෝරගන්න ඕනකම තිබෙන්නේ
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීම සමඟ තෝරා ගැනීමේ මාවත.